ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ප්‍රහාරවල වගකීම IS පාර්ගනි පරීක්ෂණවල සහායයට FBI සහ ඉන්ටර්පෝල් නිලධාරීන් තිබෙන්නට ඇඳිරි නීතිය රාත්‍රී 9 සිට අලුයම 4 දක්වා පාසල් විවෘත කිරීම 29 වෙනිදා ජනපති තානාපතිවරුන් හමුවේ විදේශ නායකින් රැසක් අගමැතිට ශෝකය පළ කරයි විපරිම් සියල්ල ත්‍රස්ත ප්‍රහාර බව අගමැති පවසයි නවසීලන්ත ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් බවට ඇමති රුවන්ගෙන් ප්‍රකාශයක් මියගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළට අවසන් කටයුතු සෝසුසු මැදේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා එම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 40 දෙනෙකු අත්අඩංගුවට ඇති බවයි පොලිසිය පවසන්නේ මේ අතර පොලිස් ඇඳිරි නීතිය අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ කඳාන කටුවා පිටියේ ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානය කොළඹ කින්ස්බරි ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් සහ මඩකලපුව සියොන් දේවස්ථානය යන ස්ථානයන්හි පිපිරීම් සිදු වුණේ පෙරේදා දිනේදී දේවල සත්වෝද්‍යානයේ ඉදිරිපිට ට්‍රොපිකල් ඉන් හෝටලේ සහ දෙමටුකුට නිවාස සංකීර්ණ නිවසක් තුළද පිපිරීම් සිදු වුණා මෙම පිපිරීම් වලින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා 211 දිනක රෝහල් පහක තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලැබනවා මියගිය පිරිසගේ සිරුරු ඥාතීන් වෙත බාර දීම 85%කින් අවසන් කර තිබෙනවා කොළඹ ජාතික රෝහලේ රෝගීන් 111 දිනක ප්‍රතිකාර ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා මඩකලපුව මහ රෝහලේ රෝගීන් 57 දිනක ප්‍රතිකාර ලැබෙනවා මීගමුව මහ රෝහලේ රෝගීන් 30 දිනකු සහ රාගම රෝහලේ 11 දිනක ප්‍රතිකාර ලැබෙන බවයි එම රෝහල් වාර්තා සඳහන් කරන්නේ කළුබෝවිල රෝහලේ රෝගීන් 2 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා මෙම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පුද්ගලින් 37 දෙනෙකු ප්‍රතිකාර ලැබෙන බවද අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා මියගිය පුද්ගලින්ගේ සිරුරු බාර දීම තවදුරටත් සිදු කෙරෙනවා කොළඹ ජාතික රෝහලේ සිරුරු 147ක් තිබුණු අතර ඉන් 78ක් ඥාතීන් වෙත බාර දීම සිදු කෙරුණා තවත් සිරුරු 69ක් කොළඹ ජාතික රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා එම සිරුරු වලින් කීපයක් විදේශිකයින්ගේ බවද රෝහල් වාර්තා සඳහන් කරනවා මියගිය පිරිසකගේ මృత ශරීර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල ඇති බැවින් ඒවා හඳුනාගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසනවා කොළඹ 10 ෆ්‍රැන්සිස් පාරේ අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකයේ වෙත පැමිණ මృత ශරීර හඳුනාගත හැකි අනන්තව හඳුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගලින්ගේ සිරුරුද එහි ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරනවා මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ පශ්චාත් ආරක්ෂක ක්‍රියාමාර්ග තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා මේ අතර ඊයේ පසුරුවේ කළ පරීක්ෂාවකදීද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආසන්නයේ සැකකටයුතු මෝටර් රථයක තිබී බෝම්බයක් හමු වුණා එම බෝම්බය සක්‍රීය තත්ත්වයේ පැවතීම හේතුවින් නිෂ්ක්‍රීය කිරීම අපහසු බැවින් පුපුරවා හැර නිෂ්ක්‍රීය කිරීමට ආරක්ෂකාංශ කටයුතු කළා. මේ අතර සැකකටයුතු ලොරු රථයක් සහ වෑන් රථයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කොළඹ දිසාවේ සේලු පොලිස් ස්ථානවලට දැනුම් දීමක් කර තිබෙනවා. කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ. මේ අනුව මෙම සැකකටයුතු ලොරු රථය හා වෑන් රථය සම්බන්ධයෙන් ආරක්ෂකාංශ පුළුල් පරීක්ෂණ සිදු කළා. තවදුරටත් කොළඹ ඇතුළු අවට ප්‍රදේශ සියල්ලෙහිම ආරක්ෂක විධිවිධාන තර කිරීමට පියවර ගෙන තිබෙනවා. සෑම ප්‍රදේශයකම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශය කටයුතු කළා. මාර්ග දෙපස සහ වෙනත් ස්ථානවල වාහන ගල් කර තබන අයට පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යනුව පොලිසිය ඉල්ලා සිටින්නේ වාහන ගල් කිරීමේදී වාහනේ ඉදිරිපස වාහන හිමියාගේ නම සහ ඔහුගේ දුරකථන අංකය සටහන් කළ ආරක්ෂක අංශ සමාජිකින්ට නිරීක්ෂණය කළ හැකි ස්ථානයක තබර ලෙසයි. දෙමටකොඩ මහවිල උද්‍යානයේ පිපිරීම සිදු වූ නිවසේ තිබේ බෝම්බ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ කීපයක්ද සොයාගෙන තිබෙනවා.
පොලිසිය කළ සෝදිසි මෙහෙමකදී මෙම සොයාගැනීම සිදු කළේ. මහජන කැළඹීම් ඇතිවිය හැකි අසත්‍ය තොරතුරු පැතිර වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට මෙම පුද්ගලයින් අසත්‍ය ප්‍රචාර සිදු කර තිබෙනවා. ඔවුන් කොළඹ අංක 6 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මෙරට සිදු වූ බෝම්බ පිපිරීම පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහය දැක්වීමට පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කරන බව ජාත්‍යන්තර පොලිසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්ථානීය පරීක්ෂණ, පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂාව සහ ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා ඔවුන් උපකාරී වනු ඇති. එසේම වින්දිතින් හඳුනා ගැනීම සඳහාද ජාත්‍යන්තර පොලිසිය සහය දක්වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. අවශ්‍ය වූහොත් වෝහාරික ඩිජිටල් පරීක්ෂණ, ජීවදත්ත ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණ සඳහාද ඔවුන් උදව් වනු ඇති. ඉන්ටර්පෝල් ආයතනයේ මහලේකම් ජර්තන් ස්ට්‍රොක් පවසා ඇත්තේ මෙවැනි බෝම්බ සහ ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ අයගේ පවුල් සහ හිතවතුන් සඳහා ලෝපුරා නීතිය රකින ප්‍රජාවේ සම්පූර්ණ සහාය ලැබිය යුතු බවයි. පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර ආගම්වාදය මුල් කරගත් ඒවා නොව ත්‍රස්තවාදී ප්‍රහාර බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළා. රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව කතානායකවරයා එම හදිසි රැස්වීම කැඳවා තිබුණා. පසුගිය අප්‍රේල් 21 වෙනිදින පෙරවරුවේ රටේ වැදගත් පූජනීය ස්ථාන තුනක් ඇතුළුව ස්ථාන 8ක සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ ශීලාචාර ලෝකයේ කිසිවක කිසිවක අනුමත නොකරන මනුෂ්‍යත්වයට එරෙහි කුරිරි අපරාධයක් ලෙස පිළිකෙන් යුතුව හෙළා දකිමු. මෙම විපත නිසා සිය වටිනා ජීවිත අහිමි වූ සමස්ත ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් වෙනුවෙන් ස්වකීය සාමිපත්‍යයන් අහිමි තුළ අපමණ සන්තාපයට පත්ව සිටින සියලු දෙනා වෙනුවෙන් අද හදපත්මේ නැගර බරස් චෝගේ පරික්‍රින්න අතර මේව අවසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ සියලු දෙනා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. අද අපි ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් හැටියට ඒකට ඇතුල් වෙලා තියෙනවා. මේ ත්‍රස්තවාදී ක්‍රියා කරපු අය ඒ ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් හැටියට සලකන්න තියෙනවා. අද තියෙන්නේ ගෝලීය ත්‍රස්තවාදයක්. ඇත්ත වශයෙන්ම ග්ලෝබල් ටෙරරිස් ඉන්ඩෙක්ස් අනුව ජාතිවාදී පදනම් කරගත්ත ත්‍රස්තවාදයට වඩා අද තියෙන්නේ ඊට වඩා ආගම පදනම් කරගත්ත ත්‍රස්තවාදයේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන විශේෂයෙන්ම අද තියෙන මේ වැනි ත්‍රස්තවාදය ගැන ඉංගලන්තේ මහාධිකරණයේ මේ කාරණා කියලා තියෙනවා. මේක හඳුන්ලා දීලා තියෙනවා විශේෂයෙන්ම ෂකීල් බෙක් කේස් එකේ. ඒ අනුව මේක වැටෙන්නේ ත්‍රස්තවාදයට. ආගමික මේකක් නෙමෙයි. අද තියෙන ත්‍රස්තවාදය සංවිධාත්මක දීර්ඝකාලීන ත්‍රස්තවාදයක් හැටියට අපිට කියන්න පුළුවන්. විශේෂයෙන්ම 14ක් මේකට සහභාගී වුණත් ඇත්ත වශයෙන්ම මේක දීර්ඝකාලීන සැලසුම් මැතුව ඇති කරලා තියෙන්නේ. ඒ වගේම මේ අයට හොඳ පුහුණුවක් ලබාගෙන තියෙනවා. මෙවැනි ප්‍රහාර කීපයක් සකස් කරලා තියෙනවා. මේකෙන් කොටසක් තමයි අපි නවත්තගෙන තියෙන්නේ. ඊළඟට කණ්ඩායමේ රහසිගත භාවය කැඩීමක් සිදු වෙලා තියෙනවා. මේක සැලසුම් කරන පුද්ගලයා ගින්නවා. මේ බෝම්බ ගෙනිලා දිවි නසා ගන්න අය පාලනය කරන හැන්ඩ්ලර්ස්ලා ඉන්නවා. පොලිසියත් ආරක්ෂක හමුදාවත් බුද්ධිවංශයත් ක්‍රියාත්මක කරන්නේ මේ අය අංගවට අරගන්නට. අද හදිසි නීති අපි ක්‍රියා කරලා තියෙන්නේ මෙවැනි ත්‍රස්තවාදයට සම්බන්ධ අය අත්අඩංගුවට අරගැනීමේ බලතල අපි ත්‍රිවිධ හමුදාවට දීලා තියෙනවා. රඳවා ගැනීමේ බලතල පොලිසිය එක්කම අපි ලබලා දීලා තියෙනවා ත්‍රිවිධ හමුදාවට. දැන් හමුදාවයි පොලිසියයි කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා ප්‍රශ්න කරන්න. වැදගත් කරුණු කීපයක් ලබාගෙන තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ 1983 මේ ත්‍රස්තවාදීන්ට සහයෝගය දුන්නේ ද්‍රවිඩ ස්වල්ප දෙනෙක් පමණයි. ඒත් අපේ ඇති වුණේ ජාතිවාදී කෝරාලේ නිසා ඒක වෙන පැත්තකට ඇති වෙලා අවුරුදු ගණනාවක් ගියා. මෙතන අරමුණක් වෙලා තියෙන ආර්ථික හානියක් ඇති කරන්න. ඊජිප්තුවේ ලක්ෂර ඉදන් පටන්ගෙන මේ ත්‍රස්තවාදීන් දැනගත්තා කොහොමද සංචාරක ව්‍යාපාරය නැති කරන්න කියලා. මේ ආර්ථිකට පහර දුන්නේ අපේ හොඳම සිංහල දෙමළ අලුත් අවුරුද්දේ මුදල් තිබිලා ආර්ථික නැගගෙන එන වෙලාවට. දැන් සංචාරක ස්ථාන ආරක්ෂා කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න වෙනම පියවර අපි අරගෙන යනවා. තව අවුරුදු 30ක යුද්ධයකට යන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැන්ටම
ක්‍රියාත්මක කරමය අවසන් කරන්න අදාළ පියවර අරගන්නවා. අපිට ඕනේ ජාත්‍යන්තර සහයෝගය සම්පූර්ණයෙන්ම තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේකට මූණ දෙන්න. මේ අභියෝගයට මූණ දෙන්න පුළුවන්. මීට වඩා අමාරු අභියෝග වලට මූණ දීලා තියෙන්නේ. ඒ අභියෝගයේ ඉදිරියට යන්න අපි ක්‍රියා කරමු. හිටපු ත්‍රස්තවාදීන් මේ ගැන කෑ ගහන එක පුදුමයක් නෙමෙයි. ඉතින් මේගොල්ලෝ ආරක්ෂා කර ඉදිරිපත් වෙන එක මට පුදුමයක් නෙමෙයි. මෙයත් මේ ශාහිල්ගේ කේස් එකට අහු වෙන මිනිහනේ. ගරු අග්‍රාමාත්‍යවරයාතුමත් ගරු විපක්ෂ නායකතුමත් රට ප්‍රකාශයක් කරන්න. ඉතින් ඒ නිසා කරුණාකරලා බොහොම ගෞරවයෙන් ගරු මන්ත්‍රී කියන පදවිය ආරක්ෂා කරගෙන ඒ විසිර හැසින ලෙස මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඉතින් වාඩි වෙන්න. මේ මුළු සභාවම හාසිර ලක් කරන්න එපා. විරුවන්ත් මහත්මයා ඉඳ ගන්න. ගරු දැන් අපි කරපු මේ පියවර ගැන විපක්ෂයේ සමහරු විවේචනයක අඩුපාඩුකම් පෙන්වලා දෙයි. ඒක කමන්නේ. ඒත් ඇවිල්ලා පිස්සු බල්ල වගේ කෑ ගහනකොට මොකද හිතන්නේ? එතකොට රට හිතන්නේ මේගොල්ලට උනේ දේශපාලනය කරන්න වෙන එකක් නෙමෙයි. මේ අතර අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ නව ශ්‍රීලන්තයේ ක්‍රයිස්ට් චර්ච්හි ඉස්ලාම් දේවස්ථානයකට පසුකීතා එල්ව ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි. මෙම ප්‍රහාර මාලාව වැඩිම මරණ ප්‍රමාණයක් සහ උපරිම හානියක් සිදුවන පරිදි මැනවින් සම්බන්ධීකරණය කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරකයක්. මෙය සැලසුම් සහගත ප්‍රහාරයක්. පසුගියදා අන්තවාදියෙකු විසින් නව ශ්‍රීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් පල්ලියේදී සිදු කළ සංහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කරන ලද බවට මේ වන විට තොරතුරු ලැබී සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා. මෙම ප්‍රහාරය සිදු කරන ලද අන්තවාදී කණ්ඩායම් ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානයේද JMI නැමැති සංවිධානය සමග සමීප සම්බන්ධතා ඇති බවට අනාවරණය වෙලී තිබෙනවා. අපි මෙවැනි ඉස්ලාම් අන්තවාදී සංවිධානය වහාම තහනම් කිරීමට කඩිනම් පියවර ගත යුතුයි. ඒ වගේම එහි සමාජිකයන් නීතිය හමුවට ගෙන යා යුතුයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව කඩිනම් පියවර ගත යුතුයි කියලායි මම ප්‍රකාශ කරන්නේ. ඔවුන්ට අයත් නිෂ්පල හා චංචල දේපළ රාජසන්තක කළ යුතුයි. එහෙම වුණොත් තමයි ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. මෙවැනි අන්තවාදී කණ්ඩායම් වල බියුගුළු ක්‍රියාවන් නිසා මේ සිද්ධිය පාදක කර ගනිමින් රටේ සාමකාමී මුස්ලිම් ප්‍රජාව දෙස සැකෙන් බැලීම නොකළ යුතුයි කියලා මම අවධාරණයෙන් සඳහන් කළ යුතුයි. මේ වන විට මේ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව බොහෝ මුස්ලිම් පාර්ශ්වයන් විසින් දැනට සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබා දී තිබෙනවා. ඔවුන් විසින් මෙම අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ දිරිමත් කර තිබෙනවා. රටවාසී සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් සිදු කරන පරීක්ෂණ සඳහා සහයෝගය දී අප මාතෘභූමියේ සාමය සඳහා දායක වන ලෙස දේවස්ථාන වෙත මෙවැනි ප්‍රහාරය එල්ලවන බව බුද්ධි අංශ දැනුවත් වී තිබුණා. ඒ සම්බන්ධ වගකිව යුතු පිරිසක් දැනුවත් කර ඇති බවට මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. කෙසේ වෙතත් මෙම තොරතුරු නිලධාරීන් කීප දෙනෙකු අතරයි හුවමාරු වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අග්‍රාමාත්‍යතුමාට සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මටත් මෙම බුද්ධි වාතාව අදාළ කිසිම තොරතුරක් ලැබී නැති බව. විවිධ හමුදාපතිවරුන්ටත් මෙම බුද්ධි වාතාව ලැබී නොමැති බව මේ අවධානය කරන්නට අවශ්‍යයි. මම කණගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට කැමැති පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊයේ දිනය වන තුරු කරු අගමැතිතුමාට හෝ මා වෙත ආරක්ෂක මණ්ඩල රැස්වීමවලට සහභාගී වීමට කිසිදු කැඳවීමක් නොලැබුණු බව. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව ඇමතුවා. ඒ අපේ ශෝකය අපේ කණගාටුව අපි සියලු දෙනාගේ විපක්ෂයේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අපි මේ මියගිය පිරිසට අපි ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තුවාල කරුවන්ට සුව ප්‍රාර්ථනා කරනවා. මගේ ආරක්ෂක නිලධාරීන්ටත් ඒ අනතුරු හැඟවීම ඒවල තිබුණාට ඒගොල්ලෝ මාව දැනුවත් කළේ නැහැ. ඒ වගේ තර්ජන තිබෙනවා. ඒ වගේ දෙයක් ගැන මම කලින් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම මම කාදිනතුමාට ඒ බව දැනුම් දෙනවා. මගේ ගමනුත් මම නවත්වනවා. ඒවලි මෙවැනි සිද්ධියක් ඇති නොවෙන්නට මේක කාටවත් ජාතියකට ආගමකට ඇඟිලි දික් කරන්න එපා ත්‍රස්තවාදී නිසා. මේක ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේදී අපේ සහයෝගය අපි ලබා දෙනවා. සිදු වූ ඛේදවාචකයේ වෙනුවෙන් අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කළා. සියලු ස්ථාන හා රථවාහනවල සුදු කොඩි ඔසවමින් මෙන්ම නිශ්ශබ්දතාව රකිමින් මියගිය පිරිස සිහිපත් කිරීමට කටයුතු කරනවා. දිවයිනේ ස්ථාන කිහිපයක සිද වූ බෝම්බ පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා අනුස්මරණය කරමින් සෑම නිවසකම හා වාහනයකම සුදුකොටියක් ඔසවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව රටපුරා ජනතාව අද උදැසන 8:30 සිට 8:33 දක්වා කාලය තුළ නිශ්ශබ්දතාවක් රකිමින් මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමට එක් වුණා.
මියගිය පිරිස් සිහි කිරීම වෙනුවෙන් උතුරේ හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ පූජාවක් පැවැත්වුණා. ඊට විශාල පිරිසක් එක්ව සිටියා. එමෙන්ම රටපුරා විවිධ ස්ථානවලදී බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස් සිහිපත් කිරීම සිදු වුණා. මේ අතර පසුරු 6:15ට සෑම නිවසකම පහනක් දල්වා බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස් සිහිපත් කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව ජනතාව සෑම නිවසකම පහනක් දල්වමින් මේ සඳහා එක් වූ අයුරු දක්නට ලැබුණා. ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදීද පහන් දැල්වීම් සිදු කෙරුණා. ත්‍රස්තවාදය මුලිනු පුටා දමා හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශ්වාසය පළ කළා. ඒ මෙරට සිටින විදේශ තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමු වූ අවස්ථාවේයි. එහිදී විදේශ තානාපතිවරුන් ජනාධිපතිතුමා හමුවේ සහතික වී ඇත්තේ මෙරට ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහාය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතින් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප්‍රධානීන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිතුමා මතු වූ හදිසි තත්ත්වයේ මැඩ පැවැත්වීමට ගත් පියවර පිළිබඳ පැහැදිලි කළා. ප්‍රහාරය එල්ල වූ වහාම එම ස්ථාන වටලා අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණු අතර විමර්ශන කටයුතු විධිමත්ව ඉදිරියට ක්‍රියාත්මක බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. එම විමර්ශන කටයුතුවලදී ශ්‍රී ලංකාවේ පසුගිය 30 වසරක යුද්ධයේ අත්දැකීම්ෙන්ම පසුගියදා මහනුවර සිදුවීම් පිළිබඳ ලැබූ අත්දැකීම්ද ඉවහල් කරගන්නා බවයි ජනාධිපතිතුමා මෙහිදී පැවසුවේ. ඉදිරි විමර්ශන කටයුතු සඳහා තාක්ෂණික සහයෝගය ලබා දීමට ත්‍රස්තවාදී මැඩලීම් පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහිත බලවත් රටවල් 8ක් මේ වන විට ශ්‍රී ලංකාවට කැමැත්ත පළ කර ඇති බව ජනාධිපතිතුමා එහිදී කියා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකරන ලද්දක් බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී ඇතිවිය හැකි මෙවන් තත්ත්වයන්ට මුහුණ දීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත් ඇතිවිය හැකි ප්‍රවණතාවයන් සමග ඉදිරියේදී ආරක්ෂක අංශවල ප්‍රතිසංශෝධනයන් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළා. වැඩිදුරටත් ජනාධිපතිතුමා කියා සිටියේ ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය අනුව ත්‍රස්ත මර්ධනය සඳහා ඍජුවම ආරක්ෂක හමුදාවන් වෙත බලතල හිමිවන බවයි. ඒ අනුව ජාත්‍යන්තරයේ සියලු දෙනාගේ සහයෝගය ලබා ගනිමින් සහ ත්‍රස්ත මර්ධනය පිළිබඳ දේශීය අත්දැකීම් සහ දැනුම උපයෝගී කරගනිමින් මෙරට මතු ඇති ත්‍රස්තවාදය මුලිනු පුටා දැමීමට කඩිනමින් හැකිවනු ඇති බව තමා විශ්වාස කරන්නේ යයිද ජනාධිපතිතුමා අවධාරණය කළා. එහිදී විදේශ ස්ථානාපතිවරුන් හමුවේ ජනාධිපතිතුමා සඳහන් කළේ හදිසි නීතිය සිවිල් වැසියන්ට එරෙහිව භාවිත නොකරන බවට සාතික කිරීමේ වගකීම තමා අපාර ගන්නා බවයි. සමාජ මාධ්‍ය තහනම පිළිබඳවද අදහස් දක්වූ ජනාධිපතිතුමා එම තහනම නුදුරේදීම ඉවත් කිරීමට කටයුතු යොදන බව සඳහන් කළා. එහිදී මෙම සිදුවීම් පිළිබඳ ශෝකය පළ කළ සියලු රාජ්‍ය නායකින්ට හා විදේශ නියෝජිතින්ට ජනාධිපතිතුමා සිය ස්තුතිය පළ කළා.
බොම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද එම දේවස්ථානය වෙත පැමිණියා. මීසම් සේවක පියතුමන් වන ශ්‍රී ලාල්ෆොන්සේකා පියතුමන් හමු වූ ජනාධිපතිතුමා තම බලවත් කනගාටුව සහ සංවේගය උන්වහන්සේ වෙත පිරිනැමුවා. මීගමුව කටුවා පිටිය දේවස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා දේවස්ථානයේ නැවත ඉදිකිරීම කටයුතු සොයා බැලුවා. එහිදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකා යුද හමුදාවට උපදෙස් ලබා දුන්නේ හැකි ඉක්මනින් එහි ඉදිකිරීම කටයුතු සිදු කරන ලෙසයි. එමෙන්ම ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා යළි රට තුළ සිදුවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය මේ වන විට ගෙන ඇති බවයි. මෙම ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත් වූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විපතටපත් සියලු ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට රජය පියවරගෙන ඇති බවද සඳහන් කළා. සහාය මීසම් සේවක ගරු රවීන් සඳසිරි පෙරේරා පියතුමා ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පාස්කු ඉරුදින දේවස්ථානයේ දේව මෙහෙයට එක්ව සිටියදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමටද ජනාධිපතිතුමා එක්වුණා. ප්‍රදේශයේ නිවාස කිහිපයක් වෙත ගිය ජනාධිපතිතුමා දේහයන්ට අවසන් ගෞරව දැක්වූ අතර එම පවුල්වල ඥාතීන් වෙතත් ප්‍රදේශවාසීන් වෙතත් සමස්ත කිතුණු බැතිමතුන් වෙතත් සිය සාක්ෂ්‍ය සංවේගය පළ කළා. දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් වලින් මියගිය පිරිසකගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. එම දේහයන්ට විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වුවා. කටාන කටුවා පිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිසගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. පාස්කු දේව මෙහෙයට සහභාගි වෙමින් සිටි මෙම පිරිස මියගියේ ත්‍රස්තවාදියෙකු එල්ල කළ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන්. එහිදී මියගිය පිරිසකගේ දේහයන් අද පෙරවරුවේ දේවස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් අවසන් දේවාශිර්වාදය ලබා දීමේ විශේෂ දේව මෙහෙය සිදු කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්. ඉන් අනතුරුව දේහයන් කටුවා පිටිය ඩේවිඩ් වත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමෙන් පසු අවසන් කටයුතු සිදු කෙරුණා. මේ අතර මෙම පිපිරීමෙන් මියගිය එකම පවුලේ මවකගේ හා දියණියන් දෙදෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු හලාවත පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. හලාවත කර්මෙල් මාතා ආසන දෙව්මෙතුර වෙත දේහයන් රිය පෙරහැරකින් රැගෙනීමෙන් පසු අවසන් දේව මෙහෙයන් සිදු කෙරුණා. මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු මඩකලපුව නාවලඩි සුසාන භූමියේදී සිදු කෙරුණා. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටියා. මඩකලපුව නගරයේ කඩසාප්පු සියල්ලම වසා දමමින් කළු හා සුදු කොඩි ඔසවා ජනතාව සිය ශෝකය පළ කළා. මේ අතර දෙමටගොඩ නිවාස සංකීර්ණයේ සිදු වූ පිපිරීමෙන් මියගිය කොළඹ අපරාධ කොට්ටාසයේ සැරයන් භාතිය බණ්ඩාර මහතාගේ දේහය ගෙලි ඔය කැටකුඹුර ලීමගහ කොටුව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා. අලුත්ගම දර්ගා නගරයේ මුස්ලිම් ජනතාව පෙරේදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් තම ශෝකය පළ කිරීමට එක්ව සිටියා. දර්ගා නගරයේ පුරා සුදු කොඩි ඔසවා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව සඳහන් බැනර් ප්‍රදර්ශනය කර තිබුණා. මෙම අමානුෂික ක්‍රියාව සිදු කළ පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවයි එම බැනර්වල සඳහන් කර තිබුණේ. මෙම අමානුෂික ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද දර්ගා නගරයේ ජනතාව පවසනවා.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට ඊයේ ලබා දුන් පිළිතුරු තරයේ හෙළා දකින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝපිත ස්වාමින් වහන්සේ පවසනවා. Who you believe carried this out? There are so many information moving here and there and saying that the defense ministry was aware of it. And well, we knew certain things were happening, but this country is truly democratic today. There is no emergency laws, nothing. So there is hardly anything that we also can do. We can go to a certain extent collecting information and things like that. What did your intelligence warning say? Small group, but very well organized and powerful, was responsible. And so most of the findings I will not be able to disclose because, you know, still we are doing it. And your FBI is with us today, and the same way the Interpol is coming tomorrow. And we are going to dig into this fully. You issued a warning. You had intelligence. We had to a certain extent, but it's a little vague. But okay. Why wasn't the church protected? Why weren't all the churches? We have alerted related agencies. And now, for example, you know, even during the height of the war, right, we never provided security for the hotel. Hotel security was looked after by their own security. They always hired a senior military officer, a police officer, and they looked after. And when something like this happened, they say, well, they didn't do anything. We even in the future, we are not going to look after the hotel. They have to, they are earning, they are very lucrative. And they have to look after their security. We are here to secure the security of the public, general public and the property. Why weren't the churches protected if you had a warning? How many churches to be protected? But we informed that there is a, we never expected an attack of this magnitude. But you had warnings about a suicide bomber. Not to this extent. It's isolated, you know, maybe one or two attacks here and there and various things. We never expected it to be so big. මිනිසු මැරිලා කඳුළු වියලෙන්න කලින් මේ ආරක්ෂක ලේකම්වරයා කියන මේ වගකීම් විරහිත කතාවට සමස්ත ශ්‍රී ලංකාවාසී හැමදෙනා වශයෙන් අපි ඒකමතිකව විරෝධය පළ කළ යුතුයි. ඔහු මේ තනතුරෙන් ඉල්ලා සිටිය යුතුයි. මීට වඩා සාර්ථකව මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න රජය වහාම පියවර ගත යුතුයි. මේ රටේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ සිදුවුනේ ආගමික ප්‍රශ්නයක් නෙවෙයි, ත්‍රස්තවාදී ප්‍රහාරයකට අපි මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මේ රටේ සියලුම බෞද්ධ විහාරස්ථානවල හැන්දෑවේ ආගමික වතාවත් පවත්වලා මේ මියගිය ඇත්තන්ට කාරුණිකව පින් අනුමෝදන් කරන්න කියලා. යුද්ධය අවසන් වීමත් සමග රටේ බුද්ධි යාන්ත්‍රණය සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් නොදැක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මම දකින්නේ මෙහෙමයි, 2015න් පස්සේ අඩපණ වුණා කියලා සමහරු කියන අර බුද්ධි නිලධාරීන් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. එහෙම නිලධාරීන් 4-5 දෙනෙක් අත්අඩංගුවට ගත්ත ගමන් යාන්ත්‍රණය අඩපණ වෙනවා නම්, ඒ කියන්නේ ඒකෙම තේරෙන යාන්ත්‍රණය නිසියාකාර පිළිසකර වෙච්ච යාන්ත්‍රණයක් නෙමෙයි. ඒ වනම් හරි ලේසියනේ ත්‍රස්තවාදීන්ට උනා පුළුවන් එන්න ඕනේ බුද්ධි නිලධාරීන් 4 දෙනෙක් ඝාතනය කරොත් බුද්ධි යාන්ත්‍රණය කඩන් වැටෙන්නේ. එහෙම කඩන් වැටෙන්න බෑ බුද්ධි යාන්ත්‍රණය. කන්ද ඒක අර දේශපාලන වාසි ගන්න කරන ප්‍රකාශ පමණයි. නමුත් 2015න් පස්සේ නෙමෙයි මම දකින්න විදියට යුද්ධය ඉවරන දවසේ ඉඳලා රටේ ජයග්‍රහණය ගැන වර්ණනා කර ඒක දේශපාලන වාසි ගන්න, ඒ ජයග්‍රහණය මත ඉඳගෙන ඒකේ ප්‍රතිඵල නෙලාගෙන සැප විඳින්න උත්සාහ කර ඇරෙන්න, ඒ යාන්ත්‍රණ දවස් ශක්තිමත් කරගෙන ඒ ඉගෙනගත්ත පාඩම් වලනුත් ප්‍රයෝජන අරගෙන නිසි තාක්ෂණයට අනුව ලෝකේ එක්ක ඉදිරියට යන්න අපි උත්සාහ කරේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා විදෙස් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වුවා. මේ ප්‍රකාශය ටිකක් ජනතාව බලාපොරොත්තු නැහැ ඒ වගේ ප්‍රකාශයක් මම හිතන්නේ. විශේෂයෙන්ම හෝටල්වල ආරක්ෂාව, හෝටල්වල ඉන්න සිකියුරිටි කට්ටිය ඔයා කියන්න ඕනේ කිව්වත් ඒක වැරදි. රටේ හැමතැනම ආරක්ෂාව, හැම පුද්ගලයාගේම, හැම සම්පතකම, හැම දේපළකම ආරක්ෂාවට රජය ඔයා කියන්න ඕනේ. එතකොට හෝටලේ ඉන්න සිකියුරිටි කට්ටියට කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඒක එක. අනිත් පැත්තෙන් තුමා කියලා තිබ්බා මේ බුද්ධිතරතුරාම ඒක එච්චර බැරෑරුම් ප්‍රහාරයක් කියලා හිතුවේ නැහැ කියලා. මරාගෙන මැරෙන ප්‍රහාරයක් හරි වෙඩි ද්‍රව්‍ය පාවිච්චි කරලා එල්ල කරන ප්‍රහාරයක් නම් 250ක් නෙමෙයි දෙන්නේක් මරුණත් ඒ ප්‍රහාරය බැරෑරුම් ප්‍රහාරයක් හැටියට අපි සලකන්න ඕනේ. එක ජීවිතයක් කරන්න නැති වුණා නම් ඒක බැරෑරුම් ප්‍රහාරයක්. පසුගියදා සිදු කළ ප්‍රහාරය නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජාතීන්ගේ වටිනාකම් වලට එල්ල වූවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. බොහොම පැහැදිලිව අපි සියලු දෙනාම ජාති, ආගම්, කුල භේදකින් තොරව
මේ පිළිබඳව ඉතාම දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතුයි. විදේශයෙන්ම නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතීන්ගේ වටිනාකම් වලට එරෙහිව එල්ල කරපු ප්‍රහාරයක් විදිහට තමයි අපි දකින්නේ. නිසා මේ ක්‍රියාවලිය අපි ඉතාම කනගාටුවෙන් යුතුව හෙලා දකිනවා. මේක සිද්ධ වෙන්න හේතු කාරණා වුණේ කොහොමද? ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුණේ? වගකිවයුත්තන් කවුද? ඒ අයට විරුද්ධව ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද? නැවත මෙවැනි සිද්ධියක් රට ඇතුලේ ඇති නොවන්න අපි මොනවද ගත යුතු ක්‍රියාමාර්ග කියන කාරණේ තමයි මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහටත්, ඉතිගරු ජනාධිපතිතුමාගේ පක්ෂ නායකය විදිහටත් අපිත් කල්පනා කරනවා. එකක් තමයි මේ කරුණු සම්බන්ධයෙන් పూర్ව නිගමන වලට එළඹීම සුදුසු නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම වෙලාවෙම කල්පනා කරනවා. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා මේ වගේ සිද්ධියකදී එකිනෙකාට ඇඟිලි දික් කර ගැනීම. ඒ ඉතාම නොගැලපෙන මේ වගේ අවස්ථාවක ජාතික වශයෙන් මේ ප්‍රශ්නේ දිහා අපි බලන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරන්නේ අන්තවාදී කණ්ඩායමක් විසින් ජාතියට එල්ල කළ ප්‍රහාරයක් මේක. විපක්ෂ නායකවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳ ඉතා කනගාටුවට පත්වන බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. තම කනගාටුයි මහින්ද රාජපක්ෂ මහත්මයා, මේ රටේ හිටපු ජනාධිපතිවරයා, ඒ වගේම වර්තමාන විපක්ෂ නායකවරයා, මේ රටේ දීර්ඝ කාලයක් දේශපාලනය කරපු ජාතික දේශපාලනයේ හිටපු පුද්ගලෙ, ඔහු දක්වන අදහස්, ඔහුගේ ප්‍රතිචාර, ඒවායේ තිබුණු ආචාර ධාර්මික විරෝධී භාවය, ඒවා කෙතරම් පහත් මට්ටමකද කියන කාරණා පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා, එය වගකීමෙන්ද කියන්නේ? ඒ කියන්නේ මේ රටේ බුද්ධ්‍යාංශයෙන් භාගයක් දැන් හිරගෙවල් වල. සියලු දෙනාම දන්න කාරණයක් තමයි බුද්ධ්‍යාංශයෙන් තාම සුළු පිරිසක් අත්තරංගුවට අරන් ඉන්නවනම් ඒ 10ක් 12ක් වැනි පිරිසක්. ත්‍රස්තවාදයේ අවසන් වීමෙන් පස්සේ ඒ රාජපක්ෂ පවුලේ විවිධ ආකාරයේ අපරාධයන්ට පැහැර ගැනීම වලට පහර දීම වලට. එනිසා මේක නොමඟ යවන සුළු ප්‍රකාශනයක්. ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දිය වාර්තා ආරක්ෂකංශ දැනුවත් කර තිබූ බව සිවිල් සංවිධාන හා වෘත්ති සමිති එකමුතුවේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසනවා. අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉන්දියානු වාර්තාවක් එනවා ලංකාවේ ආරක්ෂකංශ වෙත මෙවැනි ප්‍රහාරයක් දියත් වෙන්න පුළුවන් කියන. ඒකෙදි කියන්නේ ප්‍රභූන් ඝාතන ඉලක්කයක්, ක්‍රිස්තියානි පල්ලි ඉලක්කයක්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයත් ඉලක්කයක්. ආරක්ෂක ලේකම්වරයාගේ නියෝජිතයා තමයි මේ දැනුම් දෙන ලිඛිතව. ඒතර කියන ආරක්ෂක ලේකම් දන්නවා. ආරක්ෂක ලේකම් දන්නවා කියන ආරක්ෂක ඇමතිවරයා දන්නවා. මේ අතර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක් ඇඳවුවා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාර් සිංහ මහතා, අපි මුස්ලිම් නායකින්ගෙන් ඇහුවාම කිව්වේ බුර්කාව කියන එක සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමක් නෙමෙයි කියන. ඒ නිසා මේ බුර්කාව තහනම් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සහ සභාව කල්තැමී යෝජනාවක් හැටියට මම පාර්ලිමේන්තුවේදී බාර දෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආගමේ අනුව කියබලා තිබෙන්නේ මෝහන දකින්න ඉඩ දෙන්න ඕනේ කියන. සම්පූර්ණම මෝහන වැසීම අපේ ආගමේ අනුමත කරලා නැහැ. මුස්ලිම් සමාජයේ බහුතරයක් එහෙම අඳින්නෙත් නැහැ. නමුත් යම් යම් පිරිස් හිතනවා එහෙම අඳින්න තිබෙනවයි කියන එක. ඉදිරියේදී මම හිතන්නේ මුස්ලිම් ආගමික සංවිධාන ඒ පිළිබඳ මුස්ලිම් ජනතාව දැනුවත් කරන්න ඕනේ. මේක ආගමික උවමනාවක් නෙමෙයි. මේක එක එක පෞද්ගලිකයකේ තියෙන යම් යම් උවමනා උඩ කරන දෙයක්. මම හිතන්නේ මේකට විරුද්ධව දැන් යම් යම් මත මුස්ලිම් සමාජය තුලත් පළ වෙලා තියෙනවා. ඉදිරියේදී මම හිතන්නේ මුස්ලිම් ආගමික සංවිධාන ජනතාවට දැනුම් දෙයි අනිවාර්යයෙන්ම මේක ඉවත් කරගන්න කියලා. මගේ භාර්යාව එහෙම අඳින්නේ නැහැ. මගේ ළමයින්ට එහෙම අඳින්න මට බලාපොරොත්තුකුත් නැහැ. නමුත් මුස්ලිම් සමාජයේ බහුතරයක් එහෙම අඳින්නෙත් නැහැ. කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ජගත් ආරක්ෂක මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමුනි ජගත් ආරක්ෂක මණ්ඩලය මේ බව ප්‍රකාශ කරන්නේ. විපතට පතුවන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන බව පවසන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සියලු ආකාරයේ ත්‍රස්ත ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවද කියා සිටිනවා. මෙවැනි ත්‍රස්ත ක්‍රියා ජාත්‍යන්තර සාමයේ හා ආරක්ෂාවට තර්ජනයක් බවද එම නිවේදනයෙහි සඳහන්. ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන පරීක්ෂණවලට සහය වන ලෙස සියලු රටවලින් ඉල්ලා සිටින බවද ජගත් ආරක්ෂක මණ්ඩලය සඳහන් කරනවා. ආරක්ෂක මණ්ඩලය රටවල් 15කින් සමන්විතයි. එහි ප්‍රඥප්තියට අනුව එක්සත් ජාතීන්ගේ සියලු සමාජික රටවල් ආරක්ෂක මණ්ඩලයේ තීරණය සමග එකඟ විය යුතුයි. සියලු පාසල් යළි විවෘත කරන්නේ ලබන 29 වනදා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. රට තුළ ඇති වූ හදිසි තත්ත්වය හමුවේ මෙම තීරණයට එළඹි බවයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන්නේ. මේ රටේ ආරක්ෂාව මේ වෙනකොට තහවුරු කරලා තිබුණද අනිකුත් සියලු කරුණු සැලකිල්ලට අරගෙන මෙම නිවාඩු කාලය දීර්ඝ කරන්න අප තීරණය කරනු ලැබුවා. ඒ වගේම විද්‍යාපීඨවල ශික්ෂණලාභීන් මේ වෙනකොටත්
තම නේවාසිකාගාරවල සිටමින් අධ්‍යන කටයුතු සිද්ධ වෙන බැවින් 26 වෙනිදා කලින් සැලසුම් කර ආකාරයටම උන්ගේ විභාගය පැවැත්වෙන බවත් මේ අවස්ථාවේ දැනුම් දෙන්න කැමැති. මාකන්දුරේ මදුෂ් නැමැති අපරාධකල්ලි සමාජිකයා සමග අත්තරංගුඩගෙන එරටින් පිටුහල් කෙරුණු තවත් 6 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් මේ වන විට කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවනවා. ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. අද අලුයම පහත පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණි මෙම පිරිස ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ භාරයට ගෙනුණා. මේ වන විටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රියේ 9:30ට. www.itnnews.lk